උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත ගෙන එන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත් මහතා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණ දුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවයි. අපි හෙට ඉඳලා දින පහම සාමාන්‍ය පරිදි 7:30 සිට 1:30 දක්වා දිනපතා පාසල් පවත්වනවා. ඒ වගේම යම් විදියකින් දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ ගුරුවරු විදුහල්පතිවරු හෝ නොපැමිණි දරුවන් වෙනුවෙන් පාසල් පදනමින් විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් චක්‍රලේඛයක් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා ඒ පළාත්වල පාසල් වෙත ලැබීමට කටයුතු කරලා තියෙනවා. මේ වන විට පොසොස්සස් පෙළ මෙවර විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රධාන විෂයන් 24ක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාර්ගයෙන් සැසිපවත්වාගෙන යනවා ඔන්ලයින් ඔස්සේ. ඉතා හොඳ සහභාගීත්වයක් තියෙනවා ගුරුවරුන්ගේ. ඒ ගුරුවරුන්ගේ මාර්ගයෙන් සැප්තැම්බර් මාසයේ සිට මාස 3ක් අඛණ්ඩව පාසල තුල හා අතිරේක වශයෙන් ඒ අයට පාඩම් පිළිබඳව දැනුවත් කිරීම සටහන් ලබා දීම සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉන්දන හිඟේ මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් ජුනි 27 වනදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. එවන් පසුබිමක රටේ ඇති වූ කලහකාරී වාතාවරණය හේතුවෙන් සති කිහිපයක් සම්පූර්ණයෙන් පාසල් වසා තැබීමට සිදු වුණි. කෙසේ වෙතත් රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ අනුව සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.